ඉතින් ඔක්කොටම ආයිබුවන්. ආයිබුවන් කියලා පිළිගන්නවා ගයාන් වික්‍රමතිලක YouTube channel එකට. අපි ජීවිතේ කරපු ලස්සනම ෆොටෝෂූට් එකක් මේක. මායි චතුරිකයි වගේම ආරාධනත් හරිම කැමැත්තෙන් තමයි මේ ෆොටෝෂූට් එකට යන්න ලෑස්ති වුණේ. ඉතින් මේ ෂූට් එකේ වැඩි විස්තර මම කියනවට වඩා චතුරිකාම කියන එක හොඳයි. මේ තමයි ආරාධනා ලෑස්ති වුණ විදිය. චුට්ටක් අමාරු විලාසි කරගන්න එක විදිහට තියන්න. ඉතින් එක විදිහට තියන්න පුළුවන් එකම විදිය තමයි පොඩ්ඩක් ෆෝන් එක බලන්න දීලා අපිට එයා හැඩ කරන විදිය කරන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ කරන්නේ. අපි මේ ෂූට් එකට ලෑස්ති වුණේ චමි හබරකඩගේ සැලොන් එකේදී. චමි කියන්නේ මගේ හිතාම හොඳ යාළුවෙක් සහෝදරේ. ඉතින් චමිගේ සැලොන් එකේ තමයි මේ ලෑස්ති වෙන වැඩ ටික කරේ. ඇත්තටම මේ ෆොටෝෂූට් එක අපි ටිකක් කාලයක් ඉඳලා ප්ලෑන් කරා. මොකද ඇත්තටම මමයි ගයනුනේ මේ ප්ලෑන් කරේ. මේක ප්ලෑන් කරේ හිමංෂුයි ගයනි. ඉතින් මේ ඒගොල්ලොන්ගේ ලොකු රික්වෙස්ට් එකක් තිබුණා අපිට මේ විදිහට වින්ටේජ් ෆොටෝෂූට් එකක් කරමු කියලා. ඉතින් ඇත්තටම මටත් ආස හිතුණා. මොකද අපි කවදාවත් මීට කලින් වින්ටේජ් ෆොටෝෂූට් එකක් කරලා තිබුණේ නැහැ, විශේෂයෙන්ම අපි ෆැමිලි එකක් විදිහට. ඉතින් ඒ නිසා මේ ඇත්තටම අපිට කිසිම කරදරයක් නොවන විදිහට ඒගොල්ලන් ඇවිල්ලා අපේ කොස්ටියම්ස් ඩිසයින් කරලා ඒවට මෙෂර්මන්ට්ස් අරගෙන ආරාධනායි කොස්ටියම් එක මම ඉතින් දෙපාරක් විතර හැදුවා. එක පාරක් හදපු එකක් යාට චුට්ටක් මදි වෙලා ආයෙ ලොකු කරලා හැදුවා. ඉතින් ඒ වගේ තමයි අපි මේ ෆොටෝෂූට් එක ලෑස්ති වුණේ. ඉතින් චමි ගැනත් කියනවනේ, ඇත්තටම චමි අපේ කාලයන්තර ඇතිසි අපේ යාළුවෙක් හිතවතෙක්. ඉතින් චමිත් හරි ලස්සනට මේ වැඩේට උදව් කරා. චමිගේ මේ කප් එකත් ගොඩක් ලස්සනයි. ඉතින් ආරාධනායි කොණ්ඩෙත් චමි වෙනස් විදිහකට චුට්ටක් හැදුවා. ගයනි බච් තමයි අපි ඇඳුම් සියලුම දේ නිර්මාණය කරේ. ඉතින් ගයනි ගොඩක් මහන්සි වුණා මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි මේකේ අවුට්පුට් එක, අන්තිම අවුට්පුට් එක තිබුණේ හිමංෂු අයියාතේ. ඉතින් හිමංෂු ගුණරත්න ඇත්තට මෙයා චයිල්ඩ් ෆොටෝග්‍රෆි වලට ඉතාමත්ම හොඳ කෙනෙක්. ෆොටෝෂූට් එකට යනවා. ඉතින් ඔගලන්ටත් ඕන්නම් ඔගලගේ චුටි බබාලගේ චයිල්ඩ් ෆොටෝග්‍රෆි ෂූට් එකක් කරන්න. මේ ඔගලන්ට හිමංෂු ගුණරත්නව කන්ටැක්ට් කරන්න අපි මෙතන එයාගේ වීඩියෝ එකේ අන්තිමටම නම සඳහන් කරනවා කන්ටැක්ට් නම්බර් එකත් එක්කම. මේ තමයි චමිගේ සලෝන් එක, චමි හබරකඩ. මේක තියෙන නුගේ ගොඩ. ඉතින් ඔගලන්ට හොයාගන්න ලේසි. අකඩමි එකක් විදිහට තමයි මේක පවත්වාගෙන යන්නේ. ඔන්න ඉතින් අපි දැන් ෆොටෝ ෂූට් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් ආරාධනාව එක විදිහකට තියාගෙන චුට්ටක් අමාරුයි, චුට්ටක් එයා දඟයිනේ. අපි ඉතින් ඇත්තටම යාට ෂොට් එකෙන් ෂොට් එකට පොඩි අයිස්ක්‍රීම් එකක් දෙනවා කියලා පොරොන්දුලා තමයි මේ ෆොටෝ ෂූට් එක මේ විදිහට කරගත්තේ. අපි බලමුකෝ එයා අයිස්ක්‍රීම් එකට කොයිතරම් ආසද කියලා, කොයිතරම් ලස්සනට හිටියද කියලා මේ ෂූට් එක කරනකොට. මේ ලොකේෂන් එකේ ෆොටෝස් ටික තමයි දැන් මේ ළඟට පෙන්වන්නේ ඔයගොල්ලන්ට. අපි ලොකේෂන් කීප එක කරා. ෆස්ට් ලොකේෂන් එකේ කරපු ෆොටෝස් ටික තමයි මේ දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. Thank you.
ලයිසන්ස්ගේ ෆොටෝ ෂූට් එක. ඉතින් මේ ෆොටෝ ෂූට් එකේ ලස්සටම කරන්න උදව් කරපු ගායනිගේත් හිමංශුගේත් කන්ටැක්ට් කරගන්න විදිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මම. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඒගොල්ලන්ට කතා කරන්න ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න. එහෙනම් වීඩියෝ එක බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Bye. Bye. Come. ඇත්තටම ෆොටෝ ෂූට් එකේදී වැදගත්ම දේ තමයි ගොඩක් මහන්සි වෙන්නේ නැතුව අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ෂොට් එක ගන්න එක. මේ ෆොටෝ ෂූට් එකට අපි නම් ඇත්තටම මහන්සි වුණ නැති තරම්ම. ඉතාමත් පොඩි වෙලාවක් ගත්තේ පැයක් එකහමාරක් වගේ වෙලාවක් ඇතුලේ අපි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරා. ඒකනේ ගොඩක් සන්තෝසයි. නැත්තම් ෆොටෝ ෂූට් එකක් කරන්න ගියට පස්සේ හරි අමාරුයි, ටයර්ඩ් වෙනවා. අපේ කෙල්ලවත් ඉතින් ටයර්ඩ් කරන්නේ නැතුව ෆොටෝ එක හොඳට කරගන්න ඕන නිසා අපි ට්‍රයි කරේ හොඳින් නිදහසේ එයා ඉන්න පොසිෂන් වලට අනුව ෆොටෝස් ටික කරගන්න. ඒකත් ට්‍රයි එක තමයි මේ තියෙන්නේ. පේනවා ඇතිනේ චුට්ටක් මහන්සි වුණා. ගොඩක් හිමංශු මහන්සි වුණේ. මොකද ආරාධනාට ඕන විදිහට ඉන්න එපා. ඒක නිසා එයාට මූලික තැන දීලා තමයි අපි ෆොටෝ ෂූට් එක කරේ. ෆොටෝස් නම් ගොඩාක් තියෙනවා ගත්තේ ඒවා. ඒවා ඊගා වීඩියෝ එකදී බලමු. මේ ලොකේෂන් එකේ ගත්ත ෆොටෝස් ටික මේකේ එන්න එකට මම දානවා. මේ ෆොටෝස් කීපයක් මේ වීඩියෝ එකේ තියෙන්නේ. තව ලස්සන ෆොටෝස් ගොඩක් තියෙනවා. මම ඊගාව වීඩියෝ එකකින් මම මේ ෆොටෝස් ටික ඔක්කොම ගේන්න. මේ ඉන්නේ අපේ ප්‍රින්සස්. අයියා මේ ෆොටෝ ෂූට් එක ලස්සන වෙන්න එක හේතුවක් තමයි අපි තෝරගත්ත ටයිම් එක දවසේ. හැමදාම වගේ බලනකොට අපි හැමෝම කැමති වෙන්නේ දවසේ හවස් වරුවටනේ. ඉතින් ඊව බැහැගෙන යනකොට ඒ ලයිට් එක හරිම ලස්සනයි ෆොටෝස් වලට. ඉතින් අපි තෝරගත්ත වෙලාවත් මේ ෆොටෝ ෂූට් එක ලස්සන වෙන්න තවත් හේතුවක් උනා. එහෙනම් මතක ඇතුව ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මේ ෆොටෝ ෂූට් එක අපිට ලස්සන කරන්න උදව් කරපු ගායනිගේත් හිමංශුගේත් නම්බර්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. බලන්න, අවශ්‍යයි කන්ටැක්ට් කරගන්න, ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න. මේ බටිචිත් එක චුට්ටක් අමාරුයි මේක කරේ. එහෙනම් හැමෝම හොඳින් ඉන්න, බලන්න ඉතුරු ටික. ඊළඟ ෆොටෝ ෂූට් එක ඔය ඔයාගේ දුව අර මගේ මේ ෂූටින් අරගෙන ඇඳුම් ටික හොදනවා. දැන් නිකන් නිදිමතේ ඉන්නේ ප්‍රින්සස්ට. එමාට රෙදි හොදනේ කතා කරන්නේ. කො කොෂ් කරන්නේ. කොෂි